මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔගොල්ලෝ මේ අහන්න. අත උස්සලා බලන්න කී දෙනෙක් මේ රට දාලා ඉන්නවද කියලා. ඇයි අත උස්සලා? ඇයි ඒ? හේතුවක් තියෙනවා. මම නම් මේ රටට ගොඩක් ආදරේ. මට ඕන තරම් අවස්ථාවල් තිබුණා මේ රට දාලා වෙනස් රටකට ගිහිල්ලා පදිංචිවෙන්න. අපි ඒක කාරණයක් මතක තියාගන්න ඕනේ අපි මේ ජීවත් වෙන්නේ දියමන්තියක් උඩ. මම මේ දේශපාලන කතාවක් කරනවා නෙමෙයි. අපිට තේරෙන්නේ නැහැ අපේ තියෙන වටිනාකම. අපිට අනාගතයක් තියෙනවද? ඔව් අපිට අනාගතයක් තියෙනවා. මම ඔබලඟ ගිනිනව 93 දශකයට මම කණ්ඩායම කාපාලි 93 1993 අපි ලෝක කුසලන්නේ ජයග්‍රහණ කරන ඉස්සෙල්ලා අපේ ක්‍රිකට් එච්චර හොඳ තැනක තිබුණේ නැහැ. අපි 80 92 ලෝක කුසලන්නේ පරාදයි 88 පරාදයි. නමුත් අපිට ටෙස්ට් ස්ටේටස් අපිට හම්බෙලා 83 තමයි ටෙස්ට් ස්ටේටස් හම්බුනේ. නමුත් 85 අපිට පළවෙනි ටෙස්ට් තරගේ ජයග්‍රහණ කරන්න පුළුවන් වුණා. අපි ක්‍රීඩා මුළු ලංකාවම වළඳගත්. එදා එයාපෝට් එකට එද්දි දැකපු සෙනග මට හිතාගන්න බැහැ. එදා තමයි ඇත්තටම මට තේරුනේ ලාබාල ක්‍රීඩකෙක් හැටියට අපි ලොකු දෙයක් රට වෙනුවෙන් කළා කියන එක. අද ක්‍රීඩාව ගත්තොත් ක්‍රීඩාව වැටළමයි තියෙන්නේ. ඇයි අපිට එකමුතුකමක් නැහැ. එක එක්කෙනා අතර තියෙනවා ඉරිසියා. කවුද හොඳ, මමද හොඳ, මෙයාද හොඳ. නමුත් අපි 96 ගහද්දි අපිට ඒක තිබුණේ නැහැ. කළු ලකුණු ගහද්දි අසංක රොෂාන් අර්ධක්ක තේමී තිබුණේ නැහැ. කණ්ඩායම හැටියට ගෙන්නේ. නමුත් අපි කණ්ඩායමක් හැටියට ඒ දහපු කණ්ඩායම 11 දෙනාම අපි පිටියේ නායකයෝ වගේ. හැබැයි නායකයෝ වගේ හිටියට නායකයෝ වගේ දැක්කට හැම වෙලාවෙම අපි නායකයා අර්ජුනගේ තල ගන්න හැදුවේ නැහැ. විශේෂයෙන්ම ආරම්භක පන්දුවලින් හැටියට මම පන්දුව ගාද්දි මම නායකයා. අපි හැම වෙලාවෙම මතක තියාගන්න තරුණ පරපුර අපේ හිතන පතන විදිය වෙනස් කරන්න. අපි හැමදාම හැම වෙලාවෙම හිතන්නේ නා මේක වෙනස් වෙන්න, මේක වෙනස් වෙන්න, මේක වෙනස් වෙන්න නම් අපි වෙනස් වෙලා ඉන්න ඕනේ, අනිත් ඒවා වෙනස් කරන්න. ඉතින් ඔබලගේ යුතුකම තමයි හැම වෙලාවම පොසිටිව් හිතන්න, ධනාත්මක විදිහට හිතන්න. මෙතන ඉන්න ඔක්කොම තරුණ කට්ටිය මේ රට ඇවිල්ලා ඔබලන්ට බලන්න. හෙට අනිත් මෙතනින් හොඳ නායකයෙක් දී වෙන්න පුළුවන්. හොඳ ක්‍රීඩකයෙක් දී වෙන්න පුළුවන්. හොඳ කතිකයෙක් වෙන්න පුළුවන්. වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. නමුත් හැම වෙලාවෙම මතක තියාගන්න එකමුතුකම තමයි අපේ සංකේතය. අපි ක්‍රීඩා කරන කාලයට වඩා මෙතන ඉන්න ක්‍රීඩකයෝ ඔක්කොම දක්ෂයි. ඒක අපි කියන්නේ ජෙන්සිස් කියලා. ජෙන්සිස් කියන්නේ අපි දක්ෂයි. හැබැයි අපි දක්ෂයාද වැඩන්නේ මේක පාවිච්චි කළේ නැත්නම්. මේක පාවිච්චි කළා හරියට හරි දේ කළොත් ඔයගලන්ට ලොකු රටක් තියෙනවා. ඒ හින්දා ඔයගලන්ට සුබ පතනවා. හොඳ අනාගතයක්. ඒ වගේම පොළොන්නරුවේ හොඳ නායකයෝ මේ රටේ දිහින් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගොන්ස්තු. Thank you.